අධ්‍යයන පොදුසහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් නොකරන බවට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විදුලි බල මණ්ඩලය ඇතුළු පාර්ශ්ව ලබාදුන් එකඟතාවයේ කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ගොනු කළ පැමිණිල්ල අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. ප්‍රීති පත්මන් සූරසේන යසන්ත කොන්දාගොඩ සහ ශිරාන් ගුණරත්නගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලුණා. එහිදී ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිචවරුන් අධිකරණයට කියා සිටියේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් තම සේවාදායකින්ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා කාලය අවශ්‍ය බවයි. එබැවින් මෙම පෙත්සම හෙට දින කැඳවන ලෙසටයි නීතිචවරුන් ඉල්ලා සිටියේ. මෙහිදී විනිසුරු මඩුල්ලේ සමාජික විනිසුරු යසන්ත කොන්දාගොඩ පෙන්වා දුන්නේ මෙය හදිසි කටයුත්තක් බැවින් කල් දැමීම සුදුසු නැති බවයි. ඒ අනුව වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ නීතිචවරුන්ට කල් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම අද දහවල් යලි කැඳවන බවට නියෝග කළා. ඉන් අනතුරුව මීට ටික වේලාවකට පෙර යලි පෙත්සම සලකා බැලීම ආරම්භ වුණා. ඒ අනුව හෙට දින පෙත්සම සලකා බලන තුරු විදුලි කප්පාදු කිරීමක් නොකරන බවට ලංකා විදුලි බල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිචාවක් ලබා දී තිබෙනවා. මේ අනුව මානව හිමිකම් කොමිසමට අපහාස කළේ යයි එම කොමිසම විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසට එරෙහිව ගොනු කළ පැමිණිල්ල සලකා බැලීම සඳහා හෙට දින කැඳවන ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.